දැන් මේ නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් කරන්න යන එක ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා. දැන් එතනදී මම කැමති ඔබෙන් අහන්න දැන් ඉස්සර තැපැල් කිව්වම හරි වටිනවනේ. අවුරුදු ගානකට කලින් අපි රැකියාවකට ආයුධම් පත් දාන්නේ තැපැලේ. ඒකට පිළිතුරු එන්නේ තැපැලෙන්. ටෙලිග්‍රෑම් පාවිච්චි. ටෙලිග්‍රෑම් වලින් ලියුම් බෙදන්න ගෙදරට එනකල් බලාගෙන හිටපු කාලයක් තිබුණා. හැබැයි දැන් තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්. දැන් මේ අන්තර්ජාලය ආවට පස්සේ ඊමේල් වගේ ආවට පස්සේ මට හිතෙනවා තැපැලට තිබුණු තැන වැදගත්කම අඩු වුණා කියලා. ඉතින් එතනදී මම ඔබතුමාගෙන් අහන්නේ ඔබේ අදහස මොකක්ද? දැන් තැපැලේ වැදගත්කම අඩු වුණාම මේ තැපැල් කාර්යාලය පරණ විදිහටම තියෙන්න ඕනිද? එහෙම නැත්නම් එතනින් එහාට ගිහින් ඒ ගොඩනැගිල්ලෙන් වෙනත් ප්‍රයෝජනයක් ගන්න එක සුදුසුයිද? අපි වෙරුනිකා සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වෙන සුළුය. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය කියලා විශ්වාස කරන ජාතියක්. නමුත් අපි හිතනවා රජයේ දේවල් නම් අම්මේ මුත්තේ කිව්වත් වෙනස් වෙන්න බෑ කියලා. ඇත්තෙන්ම තැපැල් සේවය කියන්නේ අපි තරුණ කාලේ අපි වාගේ වැසෙද්දී අපේ ජීවිතයේ කොටසක්. තැපැල් කාර්යය කියන්නේ අපි එනකම් බලන් හිටපු කෙනා. එයා තමයි අපේ නෑදෑයන්ගේ, පෙම්වතුන්ගේ, පෙම්වතියන්ගේ ලියුම පණිවිඩ අරගෙන අපි ලෝකයේත් එක්ක සම්බන්ධ කළේ තැපැල් සේවාව. ඒක නිසා මේ තැපැල් සේවය ඊට පස්සේ ඕගොල්ලෝ ටෙලිග්‍රෑම් එහෙම කතා කළා. ඊට මම මනි ඕඩර් මට වාට සල්ලි යවන්න ඕන නම් මම තැපැල් කාන්තෝරේ මනි ඕඩරයක් කරන ඔයා වාගේ තැපැල් කාන්තෝරේ දාන්න. නමුත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා. ආර්ථිකයක ව්‍යුහම් වෙනස් වෙනමනේ. ඒ තැපැල් සේවාවට තිබ්බ වැදගත්කම සම්පූර්ණයෙන්ම ටෙලිකොම් වලට ගත්තා. දැන් ටෙලිකමියුනිකේෂන් සර්විසස් තමයි ඒව කරන්නේ. තැපැල් සේවයට ඒකෙන්ද සම්පත් විතැම්බෙන්න ඕනේ. තැපැලෙන් ටෙලිකොම් වලට අපි ඒක දකිනවනේ. හැම තැනම අපි ඇවිදිනකොට මේ ඩයලොග් බිල්ඩින් තියෙනවා, මොබිටෙල් බිල්ඩින් තියෙනවා, සම්පත් ඒකට විතැම්බෙලා. එතකොට සම්පත් තව රටේ ඉඳන් රටේ ශ්‍රමිකෝ ඒක යනකොට අර මේ අනිත් එක වැහෙන්න ඕනේ. වැහෙන්න කියන්නේ සුළුවේ කුඩා වෙන්න ඕනේ. ඒ හැකිලෙන් ඕනේ. එහෙම තමයි ලෝක වෙනස් වෙන එක. සියලු සංස්කාර ධර්මයේ වෙනස් වෙන සුළුවේ කියන්නේ ඒකයි. අපි මේ වෙනසට ඉඩ දෙන්න ඕනේ. අපි එක පැත්තකින් ටෙලිකොම් ඉන්ඩස්ට්‍රියකට සම්පත් දෙන ගමන් අනිත් පැත්තෙන් කියනවා අනේ නෑ අපි මේකත් මෙහෙමම තියාගමු කියලා වෙනස් වෙන්න අකමැති. අපි දකින්නේ මේ තව ඉන්ඩස්ට්‍රීස් ඇති වෙලා තියෙනව නේද? දැන් ඒව නේද වැදගත් කියන එක අපි දකින්නේ නැතුව තාමත් මේක ඇලිලා ඉන්නවා. මම කියන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයනේ මේ හෝටලයක් කරන්නේ මොකක් හරි විකල්ප ප්‍රයෝජනයක් ගන්න රජය හරි පෞද්ගලිකංශකින් හතුරෙන් අපේ රටේ මිනිස්සුනේ. හැබැයි දැන් ඊතර සෙනගත් ඉන්නවා ගොඩක්. ඒගොල්ලන්ට මොකද කරන්නේ? සෙනග ඒක දීප්ති මම ඇත්තෙම මම ඔකට Facebook post එකක් ලිව්වා. මම කිය කවුරුත් ඒකට අවධානය යොමු කළේ නැහැ. මොකද හැමෝම මේ බිල්ඩින් එකට ඇඳ වෙලානේ හිටියේ. ඇත්තෙම තැපැල් සේවක රාශියක් ඉන්නවා. ඇත්තෙම අපේ තියෙන මේවැක හැටි ඒක මානසිකයින් ඒගොල්ලන් අස් කරන්න බෑනේ. කිසියම් බයසක් ගිය ඇත දැන් ඕකේ ඉන්නේ. අලුතින් ගත්තේ නැතුව වෙන්න පුළුවන්නේ. ඒගොල්ලන්වත් පුළුවන් නම් ඒගොල්ලන්ගේ වැඩක් ගන්න පුළුවන් සේවාවකට අනුයුක්ත කරන්න අර පඩියම ගෙවන ගමන් අර සේවා කොන්දේසි ඔක්කොම තියෙන ගමන් හරි හොඳයි. අපි කතාවට කියනකොට කියනවා වැදගත්ම සම්පත මානසික සම්පත කියලා. මානසික සම්පතට කරන ලොකුම අවහිරය වැරද තමයි ඒගොල්ලන්ම කම්මැලි කරලා තියෙන එක. මානසික සම්පත ඔව් ඉතින් ඇත්තෙම තැපැල් සේවාවේ ලොකු සම්පතක් වෙන්න ඕනේ. ඉඩම්වත් ගොඩනැගිලිත් නෙමෙයි මානසික සම්පතනේ. ඉතින් මම නම් කැමතියි ඒගොල්ලන්වත් වෙන ඕනෙම වඩා ක්‍රියාකාරී මේකකට විතෙන් කරන්න පුළුවන්. එහෙමයි රටවල් දියුණු වෙන්නේ. එහෙමයි දෙයක් තියෙන්නේ.